අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල ගුරු විදුහල්පති වැටු අරගලයට සහාය පල කරමින් දෙවයින පුරා දෙමව්පියන්ද මහපාරට ජාතික සම්පත විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සම්දානයක් උද්ඝෝෂණේ රෝග ලක්ෂණ ඇති සියලු දෙනාට කොවිඩ් පරීක්ෂණ සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ආපදා අනතුරු ඇඟවීම් වලට වහා ප්‍රතිචාර දක්වන්න කොවිඩ් නිසා ආරක්ෂිත මුදා ගැනීම අපහසුයි සෞඛ්‍යාංශ කියයි වයස අවුරුදු 5 11 අතර දරුවන්ට ෆයිසර් දීම ඇමරිකාවේදී අනුමතයි ජේෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර දිවිසැරිය නිමා කරයි අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ තනතුර බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා යොමු කළ පෙත්සම විභාගයට නොගෙනම අභියාචන අධිකරණය නිෂ්ප්‍රභ කරයි බණ්ඩාරටු 7ක් විවෘතයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට බොහෝ දෙමව්පියන් අද සිය සහාය පළ කළා. ඒ දිවයිනේ පාසල් රාශියක් ඉදිරිපිටදී ගුරුරුන්ට සහාය පළ කරමින් විරෝධතා පවත්වමින්. සිය වැටුප් විෂමතාවයේ වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 115ක කාලයක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් අවස්ථා කීපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ එහි බලධාරීන් සමගත් අග්‍රාමාත්‍යවරයා සමගත් සාකච්ඡා පැවැත්තුණා. එහිදී රජයේ පාර්ශව ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ඉදිරි අයවැයෙන් සහනයක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් සිය වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙනතුරු ගුරු විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය අරගලයක නිරත වෙනවා. පසුගියදා ගුරු විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් ഘോഷණ මාලාවක් ක්‍රියාත්මක කළ අතර අද ඊට සහාය පළ කරමින් දරුවන්ගේ දෙමෝපියන්ද පාසල් ඉදිරිපිට විරෝධතාවල නිරත වුණා. යාලු දෙනා එකතු වෙන්න මුල් පුටුවල අධ්‍යාපනයේ පරිසරයට Thank you.
මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතින්ද අද කොළඹදී විරෝධතාවල නිරත වුණා. අපි මෙතනින් නතර වෙන්නේ නැහැ අපි හෙට දවසේ ප්‍රකාශයට පත් කරනවා ඊළඟ අපේ ඉදිරි ක්‍රියාමාර්ග අයවැයෙන් ප්‍රශ්න විසඳුවේ නැත්නම් අපි ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය මේ වන විට ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණවල නිරත වෙනවා ඔවුන් පවසන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහි සිය ස්ථාවරයට ඇහුම්කන් දෙන්නේ නැත්නම් දෙවනුව බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. කෙරවල පිටිය යොගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය මේවන විට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ අනුව කොළොන්නාව තෙල් සංස්ථාව සපුග ස්කන්ධ තෙල් පිරිපහදු මධ්‍යස්ථානය කොළඹ විදුලි බල මණ්ඩල මූලස්ථානය කොළඹ වරාය කාන්නොර්ලෝසු කණුව යන ස්ථාන ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. රාජ්‍ය සිය ස්ථාවරයට අහුම්කම් දෙන්නේ නැත්නම් දෙවනුව ක්‍රියාත්මක කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවයි වෘත්තීය සමිති රාජ්‍යයට අනතුරු අඟවන්නේ. යුගදනවි බලාගාරයේ ඇමරිකානු බංකොලොත් සමාගමකට නීති විරෝධී හොර රහසේ ඩොලර් මිලියන 250ක තුට්ටු දෙකේ මුදලට විකිණීමේ දේශද්‍රෝහී විකිණීම අත්තිත වණ්ඩයි එක හපුලා ගන්න කියන විරෝධතාවයයි මේ අරමන්නේ මේ විරෝධතාවයට ආණ්ඩුව කන් දෙන්නේ නැත්තම් මේ වෙන විට ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට සමස්ත රටවැසිය ඌරා කණ්ඩ දීලා තියෙන මොහොතක ජනතාවම අමාරුවේට ඉන්න මොහොතක අපිට ජනතාව පීඩාවට පත් කරන්න කිසිම මනාවක් නැහැ නමුත් රටේ ජනතාවගේ සම්පත් ආණ්ඩුව පොරොන්දු පරිදි තු කරන්නේ නැත්තම් අහුම්කන් දන්නේ නැත්තම් වෘත්තීය සමිති අන්තිම අවිය අපි පාවිච්චි කරනවා ඒකට ඉද නොතබා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා මේ දේශද්‍රෝහී ජීවිසුන් අකුලා ගන්න කියලා කියන්නේ අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතාගේ මහ බැංකු අධිපති දුරය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතායි. අජිත් නිවාඩ් කම්බ්‍රාල් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා. පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති හේයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතු කර තිබුණා. නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම් කරු අපොහොසත් වී ඇති හේයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කළේ. පෙත්සම් කරු කියා සිටියේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ මත මහ බැංකුව විසින් බෝහාරික විගණනයක් සිදු කළ යුතු බවයි. එමෙන්ම එම වාර්තාවට අනුව වග උත්තරකාර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ කාල සීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4 10.6 අතර පාඩුවක් සිදු වී ඇති බව වාර්තාගත කර ඇති බවයි පෙත්සම් කරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ස්වාභාවික ආපදා අනතුරක් නිකුත් වූ වහාම ඊට ප්‍රතිචාර දක්වන්නේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනට පවතින කොවිඩ් තත්ත්වය හේතු කොටගෙන ස්වාභාවික ආපදාවකදී ආරක්ෂක මුදවා ගැනීම සිදු කිරීම අපහසු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ. දැනට අධික වර්ෂාව සහ නායෑම් හේතු කොටගෙන සිදුව ඇති ආපදාවන්ට මුහුණ දීමට සැලසුම් කර ඇතැයිද ඔහු අද පැවසුවා.
දැන් කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. COVID-19 වෛරසය එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියුතු වෘත්තකයින්ට තුන්වන මාත්‍රාව ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊයේ දින 6320 දෙනෙකුට තුන්වන මාත්‍රාව ලබා දී තිබෙනවා. මේ වන විට තුන්වන මාත්‍රාව ලබා දී ඇති සමස්තය 9107ක්. රෝග ලක්ෂණ සහිත සියලු දෙනාට රෝහල්වලදී COVID පරීක්ෂාව සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. ගංවතුර ආපදා බහුලව ඇතිවන කාල සීමාව තුළදී කිසියම් ආකාරයකින් අනතුරු වෙන මේ නිවේදන නිකුත් කර ඇතනම් එම ස්ථාන වලින් ඉවත් වන ලෙසද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ආපදාවකදී සෞඛ්‍ය ආරක්ෂිතව මෙහෙයුම් සහ මුදා ගැනීමේ කටයුතු සිදු කිරීමේ ඇති අභියෝග සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා. රෝහල් ආශ්‍රිතව රෝග ලක්ෂණ සහිතව පැමිණෙන සියලු දෙනාම කොවිඩ් රෝගී සඳහා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඉදිරි දින කීපය තුලත් අපේ දීර්ඝ නිවාඩුවක් ලැබෙනවා. බොහෝ දිනක් සමහර විට සිකුරාදාත් නිවාඩු දමලා සමහර විට විවිධ ගමන් බිම ගෑමට මේ වෙනකොට සැලසුම් කරලා ඇති මෙම අවස්ථාවේ එවැනි ගමන් බිමන් වලින් වැළකී සිටීමට පුළුවන් හැම දිනෙකම එවයින් වැළකී සිටීම වැදගත් වෙනවා මේ නොවැම්බර් මාසය කියන්නේ සාමාන්‍යයෙන් රට පුරා වර්ෂාව ඇති වෙන කාලයක් ක්ෂණික ගම් වතුර ඒ වගේ අවස්ථා හෝ ඇතිවන්නට ඉඩ තියෙනවා රෝග පැතිරීමකට තියෙන ඉඩ කඩ අවම කරමින් ඒ අවස්ථාවන් පාලනය කර ගැනීමේ කටයුතු දැන්ටමත් සම්පාදනය කරලා තියෙනවා මුදවා ගැනීමේ ක්‍රියාවලියන් කරගෙන යෑම සෞඛ්‍ය ආරක්ෂිතව කිරීම අපහසුයි යම් ස්ථානයේ ඉවත්වන්න කියලා අවවාද ලැබුණොත් ඉවත්වන්න කියලා. ඒ වගේම යම් ස්ථානයක අපි ආරක්ෂිත ස්ථානයක ලැබුම් ගැනීමට සිද්ධ වුණොත් එම ස්ථානයේ පවත්වාගෙන යන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සියල්ල අනුගමනය කරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේ මෙරටින් නව ආසාදිතයින් 573 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 542212 දක්වා ඉහළ ගියා. පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටව ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 513540ක්. පුද්ගලයන් 14902ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඊයේ සිදු වූ කොවිඩ් මරණ 10ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13770ක්. සති කිහිපයක් පුරා සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ ෆයිසර් එන්නත කුඩා දරුවන්ට ලබා දීම ඇමරිකාවේ ආහාර සහ පරිපාලන අධිකාරිය ඊයේ අනුමත කළා. ඒ අනුව වයස අවුරුදු 15ත් 5ත් 11ත් අතර දරුවන්ට එන්නත කඩිනමින් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. නවදිල්ලියේ නැවත පාසල් විවෘත කර තිබෙනවා. ඉන්දුනීසියාව කොවැක්ස් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා අද අවසර ලබා දී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. පසුගිය මාස කිහිපේ පුරාම කුඩා දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ථිර මතයක් පැවතුනේ නැහැ. විශේෂයෙන් වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම පිළිබඳ තීරණය ගැනීම සඳහා විශේෂඥ කමිටුවක්ද ක්‍රියාත්මක වුණා. සියලු සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය දරුවන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ඊයේ අනුමත කළා. ඒ අනුව කුඩා දරුවන් සඳහා ෆයිසර් එන්නත් මයික්‍රෝග්‍රෑම් 10ක් ලබා දීමට නිර්දේශ කර තිබෙනවා. වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ලබා දීමට නිර්දේශ කර ඇත්තේ මයික්‍රෝග්‍රෑම් 30ක් පමණයි. ඇමරිකාවේ මිලියන 28ක් පමණ දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමට දෙමව්පියන් දැඩි උනන්දුවක් දක්වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දුනීසියාව නොවැක්ස් එන්නත එරට හදිසි භාවිතය සඳහා අවසර දී තිබෙනවා. නොවැක්ස් යනු කොවිඩ් වෛරසයේ මතුපිට ඇති ප්‍රෝටීනයක් යොදාගෙන ප්‍රතිසංයෝජනයෙන් නිපද වූ එන්නතක්. නොවැක්ස් එන්නත ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝවේ සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඉන්දුනීසියාවේ මිලියන 200කට වැඩි ජනගහනයෙන් තවමත් එන්නත් කර ඇත්තේ 136ක් පමණයි. නවදිල්ලියේ පාසල් යරි විවෘත කර තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා මාස 19කට වැඩි කාලයක් පාසල් වසා දමා තිබුණා. පාසල් විවෘත කළද දැඩි ආරක්ෂිත කොවිඩ් නීති පවත්වාගෙන යාමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. නමුත් සමහර දෙමව්පියන් දරුවන් පාසල් එවීමට අකමැත්ත පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. පවතින අධික වර්ෂාව හේතු කොටගෙන දිවයිනපුරා ජලාශ තුනක වාන්දුරටු 7ක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. අංගමුව, ඉහලකොත්මලේ සහ දැදුරු ඔය එම ජලාශයයි. දැනට දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන තත්ත්වය ක්‍රමෙන් ඉවතට ගමන් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන තත්ත්වය ක්‍රමෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සබරගමු වයඹ මැද මහා උතුරු මැද පළාත්වල විටින් විට තදවැසි ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලුගුණ තත්ත්වයේ හේතුවෙන් අංගමුව ජලාශයේ වාන්දරටු දෙකක්, ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දරටු එකක් සහ දැදුරුවේ ජලාශයේ වාන්දරටු හතරක් විවෘත කර තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාවත් සමග භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස කිහිපයක් සහ වතු යායට පිවිසෙන මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා. නාවලපිටිය ග්‍රීන්හුඩ් ප්‍රදේශයේ ගල් කොරියකට අකුණු සැර පතිත වීම හේතුවෙන් එහි සේවය කළ කම්කරුවෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඇදහැලුණු වර්ෂාව නිසා ගලෙන් බිඳුළු වැව ප්‍රාදේශීය සභාවට අයත් උපුල්දෙණිය වැව් බැම්බ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවතී තිබෙනවා. මේ හේතුවෙන් එහි ජනතාව අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු අතුල බණ්ඩාර මහතා අද අභව ප්‍රාප්ත වුණා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 58යි. පුවත්පත් කිහිපයකම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කළ අතුල බණ්ඩාර මෙරට රූපවාහිනී මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේද සාර්ථකව නිරත වූ අයෙක්. 1990 දශකයේදී මෙරට ප්‍රධානතම පුවත්පතකින් සිය වාර්තාකරණ ජීවිතය ආරම්භ වූ අතුල බණ්ඩාර මහතා බොහෝ කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන වාර්තාකරණයේ නිරත වුණා. විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේදී ඔහු සිය පෑනසේම කැමරාවද අභිහිතව හැසිර වූ අයෙක්. කිසිදු දේශපාලන බලවේගයකට සිය වාර්තාකරණයට බලපෑම් කිරීමට ඉඩ නොදුන් අතුල බණ්ඩාර මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර ප්‍රමුඛ ස්ථානයක් දිනාගත් මාධ්‍යවේදියෙකු වුණා. එක කලක් රෝගාතුරව සිටියද ඔහු සිය මාධ්‍ය මෙහෙවර අවසන් මොහොත තෙක් අත්හැරියේ නැති અભිහිත මධ්‍යස්ථ මාධ්‍යවේදියෙකු බව සටහන් කළ යුතුය. සියත අප ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ අතුල බණ්ඩාර අප ප්‍රවෘත්ති වාර්තාකරණය ඉහළට ඔසවා තැබීමට සහය දුන් සහෘද මාධ්‍යවේදියෙකු හා ආදරණීය හිතවතෙක් බව සටහන් කරනුයේ නිවන් සුව ප්‍රාර්ථනා කරමින්. මාධ්‍යවේදියෙකු ලෙස ඔබ ඉටු කළ මෙහෙය අප හදවත් තුළ සදා පවතින බව සටහන් කරමු. මධ්‍යාහන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.